නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන් කියා විශ්වාසනීය දැක්ම. වස්සත හිමියන්ගේ ගැටු තියෙනවා අපි ඒවා පිළිගන්නා. මොකද ඒ අය මාස ගණනාවක් තිස්සේ බස් දාන්නේ උනේ නැහැ. එසයගේ බස්වල බැටරි දුර්වල වෙලා තිබෙනවා. ඒ වගේ වෙනත් බස්සතවල මූලික අවශ්‍යතාවයන් ප්‍රමාණයක් තිබෙන නිසා ඔවුන් සතුව තිබෙන මාර්ගස්ත බලපත්‍රය අපේද තියාගෙන අඩු පොලිය යටතේ ණයක් ලබා දෙන්න කියන ලක්ෂ 3ක ණයක්. ඒ අය ඉල්ලා සිටි එම මුදල් ලබා දෙන්න අපි ගමනාගමන කොමිසමත් පළාත් අධිකාරිමුත් අධ එකඟතාවය පළ කර අපි ඒ පිළිබඳව ඉදිරියේදී බැංකු සමග සාකච්ඡා කරලා වැඩපිළිවෙළක් සකස් කරනවා. ඒ වගේම එහිදී අපි තව කරුණක් පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරලා මින්පසුව ළංගමට හෝ ළංගම අවසාන වශයෙන් තිබෙන ටෙන්ඩරේ මා ග්‍රාමීය මාර්ග වලට ගෙන බස් රථ 649 තවත් කිසිම අවස්ථාවක දැනට තියෙන වර්ගයේ බස් රථ ගෙන්නන්න ලංකාවට ඉඩ දෙන්නේ නැහැ. ඒ පිළිබඳව මීට පෙරත් දැනුවත් කළා තිබෙනවා. ජනාධිපතිතුමාගෙත් ඒ පිළිබඳව පූර්ණ එකඟතාවය ලැබුණා. මේ දැන් තියෙන බස් ලොරි චැසි වලට බස් බොඩි එකක් ගහලා තමයි ධාවනය කරන්නේ. ඒක මගින්ටත් පහසුකම් නැහැ. ඒ වගේම අනතුරු වලටත් එක හේතුවක් ඒක කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ඊට පස්සේ ගේන දෙන්නේ මේ රට තුලට ලෝ ෆ්ලෝ කියන බස් රට يعني පහ වතුල පහ බස් රට වලින් තමයි ගමනාගමනය කරන්න අවස්ථාව ලබා දෙන්නේ පහසුකම් සහිත. මොකද අපි රට දැන් ඉස්සරහට යන්න ඕන. මේක අවුරුදු ගණනාවකට තිබුණු මාර්ග පද්ධතිය නෙමෙයි අද තියෙන්නේ. අද තියෙන වැඩි ප්‍රමාණයක් කාපට් පාරවල් ලංකාව පුරා තියෙනවා. ඒ පාරවල් මේ බස් රට පහසුවෙන් ධාවනය කරන්න පුළුවන්. ඒවයි මගින්ටත් මේට වැඩිය පහසුකම් තියෙන්නේ. ඒ පිළිබඳව යෝජනා පිළිබඳව පුළුල් සාකච්ඡා වක් සිදු වුණා. ඒ අනුව බස් රට හිමියන්ගේ සංගම් අපෙන් ඉල්ලීමක් කරේ සදා එයයි කැමැත්ත දෙනවා. ඒ අයට අඩු පොලිය යටතේ වෙනම ණය මුදලක් ලබා දෙන්න කියලා. ඒ අනුව දැන් ඔවුන්ගේ ඉවත් වෙන බස් රට සඳහා ආදේශ කරන්න බස් රථ ලබා ගැනීමේදී අපි රජය ජනාධිපතිතුමාට කියමුණා බැංකුවක් මාර්ගයෙන් අඩු පොලියක් යටතේ ඒ අයට බස් රථ ඒ නවීනතම බස් රථ මිලදී ගැනීමට අවශ්‍ය ණය මුදල් ලබා දෙන්න. Okay.